වගාව ලංකායි උඩට අතරමදි කලාපේ ගොවීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක්. ඒවගේම කෘෂිකන් දෙපාර්තමේන්තු නිදේශකරු බෝංචි ප්‍රභේද ගණනාවක් මේ වෙනකොට ප්‍රදේශයේ ජනප්‍රිය වගා වෙනවා. බෝංචි වගාව බහුලවම ලංකාවේ වගා කරන නිසාම බෝංචි වගාව ආශ්‍රිතව ඇතිවෙන ලෙඩ රෝගත් දැන් සෑහෙන ප්‍රමාණයක් ව්‍යාප්තව පවතිනවා. ඉතින් එතනින් තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි බෝංචි වගාවේ බෝංචි කහවීම කියන තත්ත්වය. මේ තත්ත්වය අපි නිරීක්ෂණය කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු 5 6ක වගේ කාලෙක ඉඳලා. බෝංචි වගාවේ කහවීම වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වෛරස් රෝග නිසා සිද්ධ වෙන කහවීම. ඒත් එක්කම මෑත භාගයේදී අපි හඳුනාගත්ත ප්‍රශ්නයක් තමයි මුල්කුණු වීමේ රෝගය. එහෙම නැත්නම් අපි කියන පියුසේරියම් කියන දිලීරයෙන් ඇති වෙන මුල්කුණු වීමේ රෝගය නිසා ඇති වෙන කහවීම. බොහෝ විට ක්ෂේත්‍ර මට්ටමේදී ගොවීන් මේ කහවීම දෙක වෙන් කරලා හඳුනා ගැනීමට දක්වන නොහැකියාව නිසාම සමහර අවස්ථාවලදී පාලනය කරන්න පුළුවන් තත්ත්ව පවා නිසා වගාව විනාශ කරගන්න අවස්ථා තියෙනවා. දැන් මේ මෙතන මේ බෝංචි වැලේ මේ බොහොම ලස්සනට කහවීමක් අපිට පේනවා පත්‍රවල. මේකේ ආරම්භක අවස්ථාවේදී අපිට බලන්න පුළුවන් පත්‍රයේ පුංචි කහපාට පැල්ලම් ඇති වෙන අවස්ථාව. ඊට පස්සේ මේ රෝගය පැතිරෙනවත් එක්කම පත්‍රයේ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ලස්සන අලංකාර කහපාට වීමක් බවට පරිවර්තනය වෙනවා. දැන් මෙතන තියෙන්නේ බෝංචි වගාවේ එක වෛරස් රෝගයක්. මේ වෛරස් රෝගය අපි හඳුන්වනවා හෝස්කෑම් මොසයික් වෛරස් කියලා. මෑතකදී අවුරුදු දෙකකට විතර ඒක කලින් තමයි මේ රෝගය අපි හඳුනාගත්තේ ලංකාවේ තියෙනවායි කියලා. මොකද මීට ප්‍රථම අපි ලංකාවේ බෝංචි වගාව ආශ්‍රිත දැකපු වෛරස් රෝග තුන තමයි බෝංචි වල විචිත්‍ර වෛරස් රෝග කීපයක්. නමුත් මේ වෛරසය මෑතකදී හඳුනාගත්ත වෛරසයක්. මේක ඊටාම බරපතල විදිහට බෝංචි වගාව ආශ්‍රිතව අපිට දකින්න හම්බුණා පහුගිය කාලේ. වෛරස් රෝග ගැන කතා කරනකොට අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි වෛරස් රෝග පාලනය කිරීමේදී අපිට රසායනික පාලනකම වලට යන්නේ හුඟක් අපහසුයි. මොකද වෛරස් රෝග සඳහා අපිට රසායනික මර්ධනකම නැති නිසා. නමුත් මේ රෝග පතුරවන වාහකයන්, ඒ කියන්නේ සුදු මැස්සන් නැත්නම් පැලමැක්කන්, එහෙම නැත්නම් කුඩිත්තන් වගේ සත්තුන්ව කෘමිනාශක යොදලා පාලනය කරලා අපිට වෛරස් රෝග යම් මට්ටමකට අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ වර්ධනය වෙච්ච වැලක නම් මේ වැල සම්පූර්ණයෙන් ගලවලා අයින් කරන්න. මොකද හුඟක් පිට ගොවි මහතුරු කරන දේ තමයි මේ වැල කඩලා දානවා. අපිට දැන් මේ රෝගේ තියෙන කොටස මේ හරියෙන් වගේ වැල කපලා ඉවත් කරලා ඉතුරු කොටස ඉතුරු කරගන්නවා. නමුත් එතනදිත් ඇත්තටම මේ රෝගකාරකයේ මේ නිරෝගී කොටස දැන් මේ වැලේ පහළ කොටස අපිට රෝග ලක්ෂණ පේන්නේ නැහැ කිසිම දෙයක්. නමුත් මේ කොටසෙත් මේ රෝගකාරකයේ තියෙන්න පුළුවන්. එහෙම තිබිලා නිරෝගී ශාකවලට ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වැලක් දැක්කොත් අනිවාර්යයෙන්ම ගලවලා ඉවත් කරන එක හුඟක් වැදගත්. ඒ ඔස්සේ තමයි මේ රෝගය ව්‍යාප්ත වීම අඩු කරගන්න පුළුවන්. නැතුව මේකට ඍජුවම අපිට රසායනික පාලනකමයක් නැති නිසා. නමුත් මේ අනිත්තල දිහා බැලුවොත් දැන් මෙතන පේන මේ අනිත්තලේ එතනෙත් අපිට කහවීමක් පේනවා. හැබැයි මේ කහවීම වැලේ පහළ ඉඳන් ක්‍රමානුකූල විහෙලට වර්ධනය වෙන ගතියක් තමයි පේන්නේ. දැන් මේ ඉහළ කොටසේ කහවීම තාත් අපිට පේන්නේ නැහැ. හැබැයි වැලේ පහළ කොටසේ තියෙන පත්‍රවල මේ විදිහට පත්‍ර කීපයක් කහවලා සමහර විට මේ පල්ලෙහාම තියෙන පත්‍ර දැන් හැලිලා තියෙන්නේ. මේ තමයි ෆියුසේරියම් කියන දිලීරයේ පසේ තියෙන පාංශු දිලීරයක්. මේ දිලීර රෝග ආසාදනය නිසා ඇති වෙන කහවීම. දැනට වැලිමඩ බණ්ඩාරල වගේ බෝංචි වගාව බහුලව සිද්ධ වෙන ප්‍රදේශවල අපිට හුඟක් දකින්න පුළුවන් මේ ආසාදනය. සමහර විට බෝංචි වගාවක් විශාල ක්ෂේත්‍ර අක්කර 2-3 ක්ෂේත්‍ර පවා අස්වැන්න එක වතාවක් හෝ දෙකක් නෙලා ගතට පස්සේ මේ කහවීමට පත් වෙලා විනාශ වෙලා යනවා. ඉතින් ගොවීන්ට ලොකු අස්වැන්න හානියක් ආදායමේ අඩුවක් සිද්ධ වෙනවා මේ හේතුව නිසා. අනිත් කාරණේ තමයි මේ රෝගයේ තියෙන විශේෂත්වය. මේක අපිට මේ පෙනෙන අවස්ථාවේදී දැකලා හඳුනාගෙන පාලනය කරන්න බෑ. මොකද දිලීර රෝග නිසා අපිට රසායනික පාලනකම තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී හඳුනාගෙන පාලනය කරන්න බෑ. දැන් මේ රෝගේ පාලනය කරනවා නම් අපි වගාව හිටවන්න, බෝංචි හිටවන්න කලින් වැඩේ පටන් ගන්න ඕන. පළවෙනි දේ තමයි පාත්‍ති සකස් කිරීම. පාත්‍තිය පස හොඳට බුරුල් කරලා පස හොඳින් ජලවහනය වෙන විදිහට ගැඹුරු කාණු දාලා පස සකස් කරගන්න එකක් වැදගත්. මොකද බොහෝ විට අපේ මේ ප්‍රදේශවල උඩට ප්‍රදේශවල බෝංචි වගාව ගොවීන් කරන්නේ කුඹුරු ඉඩම්වල. එක කන්නේකදී කුඹුරු ඉඩම්වල තමයි බෝංචි වගාව කරන්නේ ජලවහනය ටිකක් අඩු පසේ. ඉතින් මේ වගේ පසකදී අනිවාර්යෙන් ජලවහනය වැඩි කරන එකක් වැදගත්. ඒ වගේම අපිට පුළුවන් මේ පසට 10 අඟුරු එකතු කරන්න. 10 කර කරලා ගන්න 10 අඟුරු පාත්‍ති වලට මිශ්‍ර කරාම මේ පසේ ජලවහනය තවත් වැඩි වෙනවා. අනිත් කාරණේ තමයි බීජ. බෝංචි බීජ සිටවනකොට අපිට බීජ ප්‍රතිකාර කරන්න පුළුවන්. මේ සඳහා වෙළඳපළේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. තයොපිනිට් මීතයිල් වගේ රසායනික ද්‍රව්‍ය අඩංගු දිලීර නාශක වලින් බීජ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ සියල්ලම කරලා තමයි බෝංචි හිටවන්න ඕන. බෝංචි හිටවුවට පස්සේ කුඩා පැලාවදීදී සාමාන්‍යයෙන් සති දෙක විතර වගේ පැල අවස්ථාවට එනකොට නැවතත් අපිට තිරාම් හෝ තයොපිනිට් මීතයිල් අඩංගු දිලීර නාශකයක් ස්ප්‍රේ යන්ත්‍රයකින් පසට හොඳට පස තෙමෙන්න යොදලා මූල පද්ධතියට ආශ්‍රයයට අපිට පුළුවන් මේ රෝගය සෑහෙන දුරට පාලනය කරගන්න, අඩු කරගන්න. බෝංචි වැල පැලලා පළලා බැලුවොත් මේ කඳ අභ්‍යන්තරයේ සමහර විට මේ වගේ පැල්ලම් අපිට දකින්න පුළුවන්. මේ රෝග ආසාදනය නිසා ඇති වෙච්ච පැල්ලම්.
මේ ආසාධනය නිසා තමයි වැල මේ විදිහට කහපාට වෙන්නේ. මේ වැල සම්පූර්ණයෙන් මැරිලා යන්නේ නැහැ. මොකද හේතුව මේ වැලේ යම් කොටසක් ජීවි කොටසක් තියෙනවා. ඒ ජීවි කොටස තියෙන නිසා වැල යම් කොටසක් ඉතුරු වෙනවා. දැන් ඉහළ කොටසේ කොළපාට ගතිය රැඳිලා තියෙන්නේ මෙන්න මේ ජීවි කොටසක් තියෙන නිසා. නමුත් නියම විදිහට පෝෂණය නොලැබෙන නිසා තමයි වැල කහවීමක් සිද්ධ වෙන්නේ. හැබැයි පඳුරු පුංචි වගාව ගත්තොත්, දැන් පඳුරු පුංචි වගාවේ මේ වගේ පඳුරු පුංචි පැල ගත්තාම මේකටත් මේ රෝගකාරකයේ ඒ විදිහටම ආසාදනය වෙනවා. ඒ වගේ අවස්ථාවකදී පඳුරු පුංචි පැලේ සම්පූර්ණයෙන් මැරිලා යනවා. මේ විදිහට පත්ත හැලිලා පැලේ මුළුමනින්ම මැරිලා යනවා. නමුත් වැල් පුංචි වලදී සමහර විට ආසාදනය එච්චරම බරපතල වෙන්නේ නැහැ. හානිය තිබුණට ඒක හින්දා මේ මුලේ අභ්‍යන්තර පටක දුඹුරු වෙන ප්‍රමාණය අනුව තමයි ශාකයේ මැරෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. බොහොම වෙලාවට සිද්ධ වෙන්නේ බාගෙට මැරෙනා. ඒක නැත්තම් හොඳින් වර්ධනය වෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා අස්වැන්න දෙන්නේ නැහැ. වැල මේ විදිහට කහ වෙලා කාලයත් එක්ක මාසයක් දෙකක් වගේ යනකොට සම්පූර්ණයෙන් මැරිලා යන්න පුළුවන්. ඉතින් මේ සඳහා ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන්නේ මූලික අවස්ථාවේදී පාත සකස් කරන අවස්ථාවේදී බීජ සිටවනකොට බීජ ප්‍රතිකාරයක් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් පසට දිලිනාශක එකතු කරලා රෝගය පාලනය කරගන්න.